කැරලි කොණ්ඩයක් කියන්නේ හැමෝටම හිණයක්. ස්වභාවිකවම කැරලි කොණ්ඩයේ හිමිකාරීත්වය වීම කියන්නේ වාසනාවක් කියලා කියන්නේ. ඒත් කැරලි කොණ්ඩයේ හිණ දකින අයටත් ඒ වාසනාවන්තයක් අතරට එකතු වෙන්න පුළුවන් කියලා කිව්වොත් ඔබ පුදුම වෙනවද? ඇත්තටම දැන් හිණේ හැබෑ කරගන්න පුළුවන්. හැබැයි කර්ලි හෙයා එකක් නඩත්තු කරන්න ලේසි නැහැ. එයා ටිකක් හිතුවක්කාරයි. ගොඩක් පරිස්සම් කරන්න වෙනවා. කොණ්ඩේ රීබෝඩින්, ස්ට්‍රේටින්, ෆර්ම් කරනවා වගේ නෙමෙයි. කර්ල් කරද්දී හිතන්න ඕනේ ගොඩක් තියෙනවා. කෙස් කලඹ කර්ල් කරන්න කලින් පවතින කෙස් කලඹේ ස්වභාවය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. කෙස් කලඹේ ඝනකම බව ඔයිලි ගතිය විතරක් නෙවෙයි හිස් කබල කැනත් බලන්න ඕනේ. හිස් කබලේ තුවාල හිස්සොරි තියෙනවා නම් කලි කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම දැන්ට පාවිච්චි කරන ෂැම්පු, කන්ඩිෂනර්, හෙයා ඔයිල් මොනවද කියලාත් බලන්න ඕනේ. ඒ වගේම ඇයි ගර්භණියක්ද, හිරදෙන මවක්ද, එහෙම නැත්නම් කිසියම් හෝ රෝගී තත්යකට වෛද්‍ය ප්‍රතිකාර ගන්නවද කියලා බලලයි කර්ලි හෙයා එකක් සුදුසු නැද්ද කියලා තීරණය කරන්නේ. ඉතින් එහෙම හදන කර්ලි කොණ්ඩේ හරි විදිහට පරිස්සම් කළේ නැත්නම් දෙක කාලයක් කොණ්ඩේ මේ විදිහට පවත්වා ගන්න බෑ. මිසලිස සාතු කරන්නේ නම් ආකර්ෂණීය කැරලි කේශ කලාපයක් පවත්වා ගැනීම එතරම් අපහසු නැහැ. සාමාන්‍ය කේශ කලාපයන්ට වඩා කැරලි කේශ කලාපයන් වෙනස් වීම නිසා සාමාන්‍ය හිස කෙස් වලට සාතු කරන ආකාරය කැරලි සහිත කොණ්ඩේ සුසු නැහැ. පනාව තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. කැරලි කේශ කලාපයක් තියෙනවා නම් සාමාන්‍ය පනාවක් හෝ බ්‍රෂ් එකක් ඉදෙනදා කොණ්ඩයක් පීරන්න භාවිතා කිරීම නුසුදුසු වන අතර දැනට එවන්නක් භාවිතා කරනවා නම් ඒ නවත්වන්න ඕනේ. ඒට හේතුව වන්නේ සාමාන්‍ය කේශ කලාපයන්ට වඩා කැරලි කේශ කලාපයන්හි අවුල් සෑදෙන ප්‍රමාණය වැඩි නිසා දැඩි එකලඟ පිහිටා ඇති පනාවන් හෝ බ්‍රෂ් එකක් මගින් හිසකස් විශාල ප්‍රමාණයක් කැඩී යාම සිදු වීමයි. කැරලි සහිත හිසකස් සඳහා භාවිතා කළ යුතු වන්නේ දැඩි ඈතින් පිහිටා ඇති පනාවක්. එමෙන්ම කොණ්ඩේ පිරිමැදීමේදී ඉහළ සිට එකවරම පිරා දැමීමට සහනකර පහළ සිට ඉහළට කුඩා කොටස් වශයෙන් පීරීම සිදු කරන්න ඕනේ. ෂැම්පු සහ කන්ඩිෂනර් කිරීම. කැරලි කොණ්ඩයක් ස්වභාවිකවම වියලි නිසා දිනපතා ෂැම්පු කිරීමෙන් හිසකෙස් දුර්වල වෙනවා. හිසකෙස් අපිරිසිදු බව දැනුන විට පමණක් හිසකෙස් ෂැම්පු කිරීම කළ යුතුයි. එමෙන්ම කැරලි කොණ්ඩයට ගැළපෙන ආකාරයේ ෂැම්පු විශේෂයෙන් හෝ පළතුරු හෝ වියලි හිසකෙස් සඳහා භාවිත කරන ෂැම්පු වර්ගයක් භාවිත කිරීමට සැලකිලිමත් වෙන්න ඕනේ. කන්ඩිෂනර් කිරීම කැරලි කොණ්ඩයක් සඳහා වැදගත්ම අංගයක් ලෙස සැලකිය හැකි. කැරලි කොණ්ඩයට සාමාන්‍ය හිසකෙස් වලට වඩා තෙතමනේ අවශ්‍ය වීම හේතුවෙන් කන්ඩිෂනර් එකක් භාවිත කිරීම වැදගත් වෙනවා. එමෙන්ම භාවිත කරන කන්ඩිෂනර් වර්ගය කැරලි හිසකෙස් සඳහාම හෝ වියලි හෝ පළතුරු හිසකෙස් සඳහා භාවිත කරනු ලබන වර්ගයක් විය යුතුයි. කන්ඩිෂනර් ෂැම්පු කිරීම දිනපතා නොකලත් සතියට දින 4ක් ස්නානය කිරීම වැදගත් අතර ෂැම්පු භාවිත නොකර හිසකෙස් මතට කන්ඩිෂනර් පමණක් ආලේප කළ යුතුයි. කැරලි කොණ්ඩේ කොටස් කිහිපයකට වෙන් කරගෙන කොටසින් කොටසට කන්ඩිෂනර් ආලේප කර ඇඟිලි මගින් පිරීම සතියකට 4 වතාවක් පමණ සිදු කිරීම අවශ්‍යයි. සාමාන්‍ය තුවායක් හිසකෙස් පිසදැමීම සඳහා භාවිත නොකළ යුතු අතර ඒ සඳහා ටී-ෂර්ට් එකක් වැනි තියක් යොදා ගැනීම වඩාත් සුදුසුයි. සාමාන්‍ය තුවායක් මගින් ඔබේ හිසකෙස් කැඩී යාමට වැඩි ඉඩක් ඇති නිසා ඔබේ හිසකෙස් මනාව පවත්වාගෙන යාම එවැනි තත්ත්ව මගහැර ගැනීම වැදගත් වෙනවා. හිසකෙස් පිසදැමීමේදී අනවශ්‍ය ආයාසයක් නොදිය යුතු අතර තෙත ඉවත් කිරීම පමණක් සිදු කිරීම ප්‍රමාණවත්. එමගින් ඔබේ කොණ්ඩේ වියලීමෙන් පසුව පිම්බෙන ස්වභාවය අවම වන අතර කොණ්ඩේ තෙතමනේ ආරක්ෂා වෙනවා. එමෙම ස්නානයෙන් පසුව තෙත කොණ්ඩේ පීරීමෙන් වළකින්න ඕනේ. එසේ කිරීමෙන් ඔබේ හිසකෙස් අනවශ්‍ය ලෙස කැඩී යාමක් සිදු වෙ හැකියි. තෙල් සාත්තුව හිසකෙස් සඳහා තෙල් සාත්තුවක් කිරීම ඉතා වැදගත් වෙනවා. සතියකට 4 වතාවක් පමණ හිස මතට ඔලිව්, පොල් තෙල් වැනි තෙතමන ආරක්ෂා වන තෙල් වර්ගයක් යොදා හිස් කබල හොඳින් සම්මාහනය කරන්න. ස්නානයට පෙර මෙවැනි තෙල් වර්ගයක් හිස මත මෙන්ම හිසකෙස් මතද හොඳින් ගල්වන්න. මෙහිදී ඔබගේ හිසකෙස් අගත් තෙල් ආලේප කිරීමට පරීක්ෂාකාරී වන්න. හිසකෙස් අගෙස කේශ කලාපේ මුල සහ මැදට වඩා වියල ස්වභාවයක් ගන්නා නිසා හිසකෙස් අගෙස පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න. හිසකෙස් අගෙස් දුර්වල වී පැලී යාම වළක්වාගත හැකි. හිසකෙස් අග පැලී ඇත්නම් ඒ නිවැරදි ලෙස කැපීම වැදගත්. නමුත් නිරන්තරයෙන් කොණ්ඩේ කැපීමෙන් කේශ කලාපයේ කොට වී යාමට ඉඩ තියෙන බැවින් නිසි සාත්තුවක් මගින් ඒ රැක ගැනීමට උත්සාහ කරන්න ඕනේ. ස්නානයෙන් පසු කොණ්ඩේ තෙතමන ඉවත් කර ගැනීම සඳහා වියලණයක් භාවිත කිරීමට හුරු නොවිය යුතුයි. ඒ හරහා අනවශ්‍ය ලෙස හිසකෙස් වියලීම වෙනවා. ස්වභාවිකවම හිසකෙස් වියලීමට හරින්න විදුලි උපකරණ හිසකෙස් මතට භාවිත කිරීම හිසකෙස් වලට අහිතකරයි. කැරලි සහිත හිසකෙස් ස්වභාවිකවම දුර්වල සහ පහසුවෙන් කැඩී යාම සිදු වන නිසා මෙවැනි උපකරණ යොදා ගැනීමෙන් හිසකෙස් පළදු වේ.